समन्ता चक्रवालीसु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स न सोपहत चित्तो हि नावत्तेन सुआनयो न वो चिराहं कुज्झामि कोधो मयि नावतिष्ठति कुद्धोहं परुसं ब्रूमि न च धम्मानि कित्तये सन्निगन्हामि अत्तानं संपस्सं अत्थमत्तनोति। श्रद्धावंत कारुणिक पिंगतुनि सुपुरुदु परिधि लखंड गुवान विदुलियोसे ओब वेत गिनेन उतुम धर्म देशनाव श्रवणीय किरीमटाई मे मोहते कौरुत बलापुरुतु वेन्नी अद मे उतुम धर्मानुशासनाव ओस्से ओबट पहेदिलि करला देन्नट बलापुरुतु वेन्नी संयुक्त निकाये सक्क संयुत्ते संदहन वन दुब्बन्निय कियन सूत्र देशनाव मे सूत्र देशनाव बुदुरजानन वहन्से सवत नूर जेतवनारामेदी भिक्षु भिक्षुनी उपासक उपासिका कियन सिव्वन पिरिसिदिरी पहदिलि करपु सूत्र देशनावक मे सूत्र देशनाव ओबट अपट अतिशयेन वेदगत्वन मे जीवित गमन गतकरन कोट सार्थक लेस गतकरन्न हेतुवन समाजे असुरु करन कोट अर्थ संपन्न जीवितयक् करा तमंव मेहेवन्न एवगेम मुलुमहत् समाजय तुलम अधर्मय पराजयट पत् करला धर्मय इस्मतु करन्न हेतुवन वटिना देशनावक् बवट पत्तिनो मे उतुम धर्म देशनाव ओस्से मे सूत्र देशनाव ओस्से बहुम वटिन कारण मतु कर गन्नट पुलुवंकम लबेनो मे देशनाव सिदु करन्नट हेतु वेच्च कथा प्रवृत्तियक् तिबेनो मे अतु दन्नवा सक्र देवेन्द्रया पिलिबंदव सक्र देवेन्द्रयागे आसनय तमै पांडु कंबल शैलासनय दवसक सक्र देवेन्द्रया मे आसने नोमति वेच्च मोहतक मे आसने अविल वाडी वेनवा एकतरा यक्षेक दुर्वर्ण दकिन केनेक्ट पिलिकुल ऐतिवन रूपेकिन युक्त यक्षेक मे यक्षयागे स्वरूपे अटुवावे संधान वेनवा पिच्चिच्च ली कोटेयक पाट तियन मिटि सिरुरक तियन महाविशाल उदरयक तियन यक्षेक इतिम मे यक्षया पांडुकंबल शैलासने अविल वाडी उना सक्र देवेन्द्रे आसने नति वेच्च वेलावक मे आसने वाडी वेलेने यक्षयाव देखपु तौतिसा वैसी देवियो पुदुमेट पत्तुना पांडुकंबल शैलासने वेनदा दकिन्नट लबुनु ए प्रतापवत् सक्र देवेन्द्रयागे रूपे वेनुवट अप्रसन्न पिलिकुल ऐतिकरवन दुर्वर्ण मिटि सिरुरक तियन महा उदरयक तियन पिच्चिच्च ली कोटेयक पाट तियन अवलस्सन यक्षे कविल्ला इन्नो सक्र देवेन्द्रयागे आसने
මේ වාඩි වෙලා ඉන්න යක්ෂයාව දැකපු තෞතිසා වැසි දෙවියෝ කේන්තියක් ඇති කරගෙන තරහවක් ඇති කරගෙන මේ යක්ෂයාට බනින්න පටන් ගත්තා පිළිකුල් කරන්න පටන් ගත්තා දොස් කියන්න පටන් ගත්තා මේ දෙවිවරු මේ යක්ෂයාට දොස් කියනකොට පිළිකුල් කරනකොට බැනවදිනකොට මේ දුර්වර්ණ යක්ෂයා වර්ණවත් වෙනවා මේ දුර්වල යක්ෂයා බල සම්පන්න වෙනවා දකින්න කෙනෙකුට පිළිකුල ගෙන දෙන මේ යක්ෂයා ප්‍රභාස්වර වෙනවා දෙවිවරු බණින තරමට වර්ණවත් වන බල සම්පන්න වන ලස්සන වන මේ යක්ෂයා දෙස බලාගෙන හිටපු දෙවිවරු වහාම සක්‍ර දේවේන්ද්‍රය හමු වෙන්න යනවා සක්‍ර දේවේන්ද්‍රය හම්බෙන්න ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයට ප්‍රකාශ කරනවා සක් දෙවිඳුනි ඔබතුමා පාණ්ඩුකම්බල ශෛලාසනේ නොමැති මේ වෙලාවේ ඔබතුමාගේ ආසනේ යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නෝ පිච්චිච්ච ලී කොටයක පාට තියෙන මිටි සිරුරක් තියෙන දුර්වර්ණ පෙනුමක් තියෙන මහ උදරයක් තියෙන අවලස්සන පිළිකුල් සහගත දර්ශනයක් තියෙන යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නෝ සද්දවිඳුනි මේ යක්ෂයාව දකින තෞතිසා වැසි දෙවියෝ මේ යක්ෂයාට දොස් කියනෝ බැනවදිනෝ මේ යක්ෂයාව පිළිකුල් කරනෝ පුදුමක මහත මේ යක්ෂයාට දොස් කියන තරමට බනින තරමට මේ යක්ෂයාව පිළිකුල් කරන තරමට සද්දවිඳුනි මේ යක්ෂයා ප්‍රසන්න වෙනවා මේ යක්ෂයා ප්‍රභාස්වර වෙනවා මේ යක්ෂයා බල සම්පන්න වෙනවා කුමක් හෝ කරන්න කියලා දෙවිවරු සක්‍ර දේවේන්ද්‍රයාට මතක් කළා ඒ වෙලාවේ සක් දෙවිඳු කල්පනා කරනවා එකත් එකටම මේ ආසනේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ නිකන් යකෙක් නෙවෙයි කෝධ භක්ඛෝ යක්ඛෝ ක්‍රෝධය බුදින ක්‍රෝධය අනුභව කරන ඒ ක්‍රෝධය අනුභව කරලා යැපෙන ජීවත්වන යක්ෂයෙක් තමයි මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ දෙවිවරු බණින තරමට ප්‍රභාස්වර වෙන්නේ බල සම්පන්න වෙන්නේ ඒ නිසයි අපි හැමෝම අහලා තියෙනවා මාංශ භක්ෂක කියලා මාංශ භක්ෂක කියලා කියන්නේ මස් කාලා යැපෙන ජීවත්වන සත්තු මෙතනදී අපිට දැනගන්න ලැබෙන වචනයක් තමයි කෝධ භක්ඛෝ කියලා කියන්නේ ක්‍රෝධය අනුභව කරන එතකොට කේන්තිය කාලා ජීවත් වෙන කේන්තිය කාලා යැපෙන යක්ෂයෙක් තමයි මේ සක්‍ර දේවේන්ද්‍රගේ ආසනේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ එක පැත්තකින් බලනකොට කෑම හොයාගෙන ආපු යක්ෂයෙක් හැබැයි මේ යක්ෂයාට ආහාරය වෙන්නේ ක්‍රෝධය තරහව ඒ නිසා මේ යක්ෂයා තෞතිසා වැසි දෙවියන්ගේ කේන්ති ඇවිස්සෙන්න තමයි සක්‍ර දේවේන්ද්‍රගේ ආසනේ වාඩි වුණේ ඒ වාඩි වුණාම තෞතිසා වැසි දෙවියෝ කේන්ති අරගෙන බැනවදින තරමට දොස් කියන්න පටන් ගත්ත තරමට පිළිකුල් කරන තරමට දෙවිවරු කේන්ති ඇති කරගත් තරමට ද්වේෂය ක්‍රෝධය ඇති කරගත් තරමට මේ යක්ෂයාට ආහාර ටික ලැබුණා ඒ කේන්තිය නැමැති ආහාරය භුක්ති විඳපු මේ යක්ෂයා එන්න එන්නම බල සම්පන්න වුණා ප්‍රභාස්වර වුණා ලස්සන වුණා සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා මේ ක්‍රෝධය අනුභව කර යැපෙන යක්ෂයාට කල යුතු දේ මනවින් සිදු කළ යුතුයි කියලා සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ආසනේ වෙතට ගමන් කළා ගමන් කරනකොට සක්‍ර දේවේන්ද්‍රයාට දකින්න ලැබුණා මේ දුර්වර්ණ මේ යක්ෂයා බල සම්පන්න වෙලා ඉන්නෝ සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ මේ යක්ෂයා ඉදිරියේ දන ගහලා වැඳගත්තා වැඳගෙන මේ යක්ෂයාට කරුණාවේ මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කළා
කොහොමද ආමන්ත්‍රණය කළේ ස්වාමීනි කියලා කතා කළා වැඳගෙන කවුද මේ වැඳගෙන කතා කරන්නේ සක්‍ර දේවේන්ද්‍රයා කාටද මේ කතා කරන්නේ අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයාට සක්‍ර දේවේන්ද්‍රයා යක්ෂයා ආමන්ත්‍රණය කරලා කරුණාවේ මෛත්‍රියෙන් තමන්ව තෙවරක් හඳුන්වලා දුන්නා තුම් පාරක් ස්වාමීනි මම සක්දේව් රජු වෙමි ස්වාමීනි මම සක්දේව් රජු වෙමි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කේන්ති ගන්නෙ නැතුව ද්වේෂය පෝෂණය කරන්නේ නැතුව තමන්ව හඳුන්වා දුන්න මේ යක්ෂයාට කරුණාවෙන් මෛත්‍රියෙන් සක්‍රදේවේන්ද්‍රයා මේ යක්ෂයාව ආමන්ත්‍රණය කරන තරමට මොකද සිදු වුනේ මේ යක්ෂයාගේ දුර්වර්ණ බව නැවත මතුවෙන්න ගත්තා කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන තරමට ඒ ප්‍රභාස්වර ගතිය මැකිලා ගිහිල්ලා නැවත දුර්වර්ණ වුණා බලය නැති වෙලා ගිහිල්ලා දුර්වල වුණා කොච්චර දුර්වල වුණාද කියනවා නම් පාණ්ඩුකම්බල ශෛලාසනෙන් අතුරුදහන් වෙලාම ගියා අතුරුදහන් වුණාට පස්සේ සක්‍රදේවේන්ද්‍රයා තමගේ පාණ්ඩුකම්බල ශෛලාසනෙහි වාඩි වෙලා දෙවිවරුන්ට ප්‍රකාශ කරපු ප්‍රකාශයක් තමයි මේ සූත්‍රය ඔස්සේ අපට දකින්නට ලැබෙන්නේ සක්‍රදේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා මම තරහව ක්‍රෝධය පාලනය කරගෙන ඉන්න කෙනෙක් බොහෝ කාලයක් කිපෙන්නේ නැතුව හිත පාලනය කරගෙන ඉන්න කෙනෙක් මට තරහව ආවත් මම රළු වචන කියන්නේ නැහැ කරුණාවේ මෛත්‍රියෙන් තමයි කරුණු පැහැදිලි කරන්නේ ධර්මයමයි කියන්නේ හිත තුල ද්වේෂය මතුවෙනකොට ඒක තමන්ට අහිත පිණිස පවතින නිසා තමන් තමන්ටම දොස් නගලා ඒ හිත පාලනය කර ගැනීමට මහන්සි ගන්නවා ద్వේෂේ පෝෂණය නොකර හිත පාලනය කර ගැනීමේ වටිනකම සක්‍රදේවේන්ද්‍රය ඒ වෙලාවේ දෙවිවරුන්ට ප්‍රකාශ කළා මේ කතා ප්‍රවෘත්තියත් එක්ක මතු වෙන මේ කතා ප්‍රවෘත්තියත් එක්ක අපි තේරුම් ගන්න ඕන කාරණා බොහොමයි දැන් මේ කතාව පිළිබඳව කවුරුත් ගැටෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ අපේ සමාජයේ අපි ධර්ම දේශනා පවත්වනකොට අපි දන්නවා විවිධ මානසික මට්ටම්වල ඉන්න අයටයි අපි මේ ධර්ම දේශනා පවත්වන්නේ සමහර උදවිය විවිධ සැකය ඇති කරගෙන බණ අහනවා සමහරක් විට දැන් හිතෙන්න පුළුවන් සක්‍රදේවේන්ද්‍රගේ පාණ්ඩුකම්බල ශෛලාසනේ කොහොමද මේ යකෙක් ඇවිල්ලා වාඩි වුනේ දෙවිවරු බණින තරමට මේ යකා ලස්සන උනේ කොහොමද ඊළඟට සක්‍රදේවේන්ද්‍රයා මේ යකාව දැකලා මොකටද වැන්දේ දන ගහලා වැන්ද නම් දන ගහන්න පොළවේ පැයින්ද අහසේ කොහෙද දන මේ විදියට මේ විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ කතාවක් ප්‍රකාශ කරනකොට ඒ කතාව තුල ගැටි ඉන්න මහන්සි ගන්න එපා ඒ කතාව ඔස්සේ පෙන්නන වටිනා කාරණාවට අපි හිත යොමු කළ යුතු වෙන්නේ අපේ මිනිසු කරන ලොකු වරදක් තමයි සමහරක් විට උපමාවල ගැටි ඉන්නවා උපමාවල ගැටි ඉන්න මිනිසුන්ට ඒ උපමාවෙන් පෙන්නපු වටිනා කාරණාව තේරුම් ගන්න බැරුව යනවා ඈත තියෙන දෙයක් කෙනෙක් ඇඟිල්ල දික් කරලා පෙන්නකොට කවුරු හරි ඇඟිල්ලේ කෙලවර බලාගෙන හිටියා කියලා පෙන්නන දේ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා නොගැටිය යුතු තැන ගැටි ඉන්නේ නැතුව ඒ කාරණා ඔස්සේ පෙන්නන ප්‍රබල වටින ධර්ම කාරණා පිළිබඳවයි අපි කල්පනා කළ යුතු වෙන්නේ මේ සූත්‍ර දේශනාව ජාති ආගම් කුලමල ભેදයකින් තොරව කවුරුත් ශ්‍රවණය කළ යුතු ජීවිතයට එකතු කරගත යුතු කාරණා අන්තර්ගතයි ලෝකයක් හැටියට අපි මේ දුවන්නේ නිවැරදි දිශාවට නොවේයි වැරදි දිශාවකට ඒ වැරදි දිශාවකට යන නිසාම තමයි එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා විවිධ රෝගාබාධයන් මතුවෙලා එන්න අර්බුද ගැටලු වැඩි වෙන තත්ත්වවලට පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මිනිස්සු කෙලෙස් පිටුපස ලුහු බඳින තරමට කෙලෙස් පෝෂණය කර ගැනීම සඳහා මහන්සි ගන්න තරමට
නිතර නිතර කෙලෙස් තුලම වාසය කරන තරමට මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන ආයුෂ ප්‍රමාණය අඩු වෙලා යනවා. පවට බර වෙන තරමට ජීවත් වෙන්න තියෙන ආයුෂ අඩු වෙනවා. ලෙඩ වැඩි වෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා. ඒ සමාජය තුල ජීවත් වෙන්න අපහසු වෙනවා. එතකොට මේ කතා ප්‍රවෘත්තියත් එක්ක අපට ගන්න පුළුවන් වටිනා කාරණාව අපි තේරුම් ගත යුතුයි. දැන් මේ කතාවෙන් අපිට ගත යුතු කොටස එලියට මතු කරගත්තුතින් සක්‍රදේවේන්ද්‍රයා ආසනේ නොමැති වෙච්ච වෙලාවක ක්‍රෝධය අනුභව කරලා යැපෙන ජීවත් වෙන පෝෂණය වෙන යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වුණා. ඒ යක්ෂයා වාඩි උනේම තමන්ට අවශ්‍ය කරන ආහාර සොයන්න. මේ යක්ෂයා බල සම්පන්න වෙන්න පාවිච්චි කරන ආහාර තමයි ක්‍රෝධය, තරහව. වාඩි වෙලා ඉන්නකොට මොකද උනේ? තවුතිසා වැසි දෙවියෝ කේන්තිය ඇති කරගෙන කේන්තියෙන් දොස් කියනකොට, බනිනකොට, පිළිකුල් කරනකොට ඒ දෙවිවරුන්ගේ මේ යක්ෂයාට බල සම්පන්න වීම පිණිස හේතු වන, යැපෙන්න හේතු වන, ජීවත් වෙන්න හේතු වන ආහාර ටික ලැබුණා. ඒ ආහාර ටික ලැබුණු නිසා මේ යක්ෂයා ප්‍රභාස්වර වුණා, බල සම්පන්න වුණා. සක්‍රදේවේන්ද්‍රය මේ බව බුද්ධිමත්ව තේරුම් අරගෙන සක්‍රදේවේන්ද්‍රයා ගිහිල්ලා ඒ දෙන ආහාරය නැවැත්තුවා. කේන්ති ගත්තේ නැහැ, ද්වේෂය ඇති කරගත්තේ නැහැ, කරුණාව මෛත්‍රිය උපදව ගත්තා. කරුණාව මෛත්‍රිය මේ යක්ෂයාට ප්‍රභාෂවර වෙන්න හේතුවක් නෙවෙයි, දුර්වර්ණ වෙන්න හේතුවක්. ඒ නිසා යක්ෂයා බලාපොරොත්තු වන දේ නොදුන්නු නිසා යක්ෂයා නැති වෙලාම, අතුරුදහන් වෙලාම, දුර්වල වෙලාම ගියා. මෙන්න මේ කාරණාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපේ සමාජයේ පිළිබඳව කල්පනා කරනකොට, ලෝකය ගමන් කරන දිශාව පිළිබඳව කල්පනා කරනකොට තමන් හොඳට මතක තියාගන්නට ඕනේ, අපේ සමාජය තුල ජීවත් වෙනවා මිනිසුන්ගේ රාගය අවුස්සලා. ඒ රාගය අනුභව කරලා යැපෙන මිනිස්සු, මිනිසුන්ගේ හිතවල ක්‍රෝධය පෝෂණය කරලා, කේන්තිය ඇති කරවල, ද්වේෂය මතු කරලා, ඒ ද්වේෂය කාලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. පුංචි දරුවන්ව, තරුණ ඇත්තන්ව, වැඩිහිටි අයව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවල, මත් වෙන්න ඉඩකඩ සලස්වල දීලා, ඒ මත අනුභව කරලා යැපෙන ජීවත් වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. එවගේම මිනිසුන්ව මෝඩයෝ බවට පරිවර්තනය කරලා, මිනිසුන්ගේ ප්‍රඥාව නැති කරලා, අඥාන සමාජයක් බවට පරිවර්තනය කරලා, ඒ අඥානකම අනුභව කරලා යැපෙන ජීවත් වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. වැඩිපුරම මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ අන්නර පාණ්ඩුකම්බල ශෛලාසනි වාඩි වුණු යක්ෂයාගේ සිදුවීම. බොහෝ පිරිසකට යැපෙන්න ජීවත් වෙන්න තව පිරිසක් විසින් ආහාර ලබා දෙනවා. ඒ ලබා දෙන ආහාරය අනුභව කරන තාක්කල් ඒ අය බල සම්පන්නයි. දැන් බලන්න අපේ සමාජ පරිසරය පිළිබඳව කල්පනා කරනකොට රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරයෝ, මේ අය අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ රාගය අනුභව කරලා යැපෙන මිනිස්සු හැටියට. මිනිසුන්ගේ රාගය පෝෂණය කරලා කාමයට, රාගයට අවශ්‍ය කරන උදව්ව ලබා දීලා. සමහර මිනිස්සු ඉන්නවා ලක්ෂ 20 30 40 එක රැයට විනාශ කරන. ඒ වගේ මිනිසුන්ව ගෙන්නගෙන මිනිසුන්ගේ රාගය අවුස්සලා, ඒ රාගයේ දෙස බලාගෙන ඉඳලා රාගයෙන් යැපෙන මිනිසුන්ගේ රාගය භුක්ති විඳින, රාගය කාලා බල සම්පන්න වෙච්ච මනුලව මිනිස්සු අපට හමු වෙනවා. බලන්න ඒ අය ගත කරන ජීවිත, මිනිසු රාගය අවුස්සගෙන දුවන තරමට ඒ අයට ආහාරයක් වෙනවා. ඒක මිනිසුන්ගේ රාගය අවුස්සන ඒ මිනිස්සු ගමන් බිමන් යන්නේ සුවපහසු වාහනවල. එයට තියෙන අක්කර ගණන් ඉඩම්, මහා ලොකු ගෙවල්,
ඒ තරම් ලස්සන බලසම්පන්න ජීවිත ගත කරන්නේ සමාජයේ මිනිස්සු රාගය අවුස්ස ගන්න තරමට හරියට අර පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයා තෞතිසාවැසි දෙවියන්ගේ කේන්ති අවුස්සලා කේන්තියෙන් දෙවිවරු බනින තරමට ප්‍රභාෂර වුණා වගේ බලසම්පන්න වුණා වගේ අපේ රටේ ජීවත් වෙන ලෝකේ ජීවත් වෙන මිනිස්සු රාගේ මත් කරලා ඒ රාගේ කාල යැපෙන යක්කුවාගේ මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඔවුන් බලසම්පන්න වෙනවා කියන්නේ අධර්මයේ බලසම්පන්න වෙනවා කියන එකයි. ඒ අධර්මයේ බලසම්පන්න වෙන තරමට ධර්මයට ඉඩක් නැතුව යනවා. ඒ නිසා අපි සක්‍ර දේවේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගය ගන්න උනන්දු වෙන්න ඕන. ඒ වගේම තමයි ක්‍රෝධය අනුභව කරලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. සමහර වෙලාවල් වලදී මේ ලෝකේ රටවල් පිළිබඳව කල්පනා කරනකොට මේ ලෝකේ තියෙන බලසම්පන්න රාජ්‍යයන් මේ ලෝකේ බලසම්පන්න රාජ්‍යයන් පිළිබඳව හොයලා බැලුවොත් ඔවුන් බලසම්පන්න රාජ්‍යයන් බවට පරිවර්තනය වෙලා තියෙන බොහෝ විට අවි ආයුධ වෙළඳාමෙන් රටවල් අතර අසමගිය ඇති කරලා ජාතීන් අතර අසමගිය ඇති කරලා ආගම් අතරේ අසමගිය ඇති කරලා විවිධ මත ඉදිරිපත් කරලා ලෝකේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියන්ගේ මනස විකෘති කරලා ඔවුන්ගේ හිතවල අනේකා පිළිබඳව වෛරය ඇති කරවලා ක්‍රෝධය ඇති කරවලා තරහව ඇති කරවලා ඔවුන් ගැටෙන දිහා බලාගෙන ඉඳලා ඒ ගැටීමට උදව් කරලා යුද්ධ මතු කරලා ඒ යුද්ධවලට ආයුධ දීලා අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන්ගේ හිතේ ද්වේෂය තරහව ක්‍රෝධය මතුවෙනකොට ඒ ක්‍රෝධය ද්වේෂය කාලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඒ අයට ඕන කෑම ටික නොදී ඉන්න අපි උනන්දු වෙන්න ඕන. දැන් අපේ රටවල් වලත් විවිධ ප්‍රශ්න කාලෙන් කාලට මතු කරන්න බලාගෙන ඉන්න කණ්ඩායම් පිට රටවල් වල ඉන්නවා. සමහර විට ලංකාවේ ඇවිලෙන තරමට අසමගිය ඇති වෙන තරමට ඔවුනෝන් ගහ මරා ගන්න තරමට හොඳට හම්බ කරන කණ්ඩායමක් ඉන්නවා. මේ කාරණා අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. සමාජයේ පිළිබඳව ලෝකයේ ස්වභාවය පිළිබඳව තොරතුරු හොයන කවුරුත් දන්නවා. එතකොට මේ ගැටීම ඇති වෙන තරමට ඔවුන්ට යහපතක් වෙන්නේ ඔවුන් බල සම්පන්න වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ක්‍රෝධය අවුස්සලා ද්වේෂය අවුස්සලා ඒ ද්වේෂය ක්‍රෝධය අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ප්‍රවේශම් වෙන්න ඕන. සමහර විට තව කෙනෙක් වනසන් උවමනාව තියෙන මිනිස්සුත් කෙනෙකුගේ කේන්ති ඇවිස්සෙන්න ක්‍රෝධය අවුස්සන්න වැඩ කරනවා. අර යක්ෂයා දෙවිවරුන්ගේ කේන්තිය බලාපොරොත්තු වෙන ආවේ. එතකොට ඒ පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයා වගේ මිනිස්සු ඔබේ ජීවිතේ ඔබට හමු වෙන්න පුළුවන්. ඒ අය සමහර කිට වචනයක් දෙකක් කියලා, සමහර කිට ඇඟේ හැප්පිලා, සමහර විට ඔබේ කේන්ති ඇවිස්සෙන වැඩක් කරලා ඔබව අවුස්සන්න උනන්දු වෙනවා. ඒ අයගේ වචන ඉදිරියේ, ඒ අයගේ හැප්පිලි ඉදිරියේ ඔබ ද්වේෂය පෝෂණය කරගනිමින් කේන්තියෙන් වැඩ කරන්නට ගියොත් මොකද වෙන්නේ? ඒ කේන්ති අපේක්ෂා කරපු උදවිය බලසම්පන්න වෙනවා. ඒ අය බලසම්පන්න වෙනවා කියන්නේ අධර්මයේ බලසම්පන්න වෙනවා. ධර්මයේ දුර්වල වෙනවා. ඒ නිසා බලන්න, අසමගිය මතු කරන තැන ඒ අසමගිය තුලින් හම්බ කරන්න බලාපොරොත්තු වන උදවිය බලසම්පන්නයි. ලෝකේ ගමන් කරන දිශාව ගැනයි මම මේ කියන්නේ. ඒ නිසා අපි කවුරුත් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම තමයි සමාජයේ ජීවත් වන මිනිස්සුන්ව මත් කරලා මනස විකෘති කරලා මිනිස්සුන්ව මතට ඇබ්බැහි කරලා ඒ මත අනුභව කරලා යැපෙන ජීවත් වන මිනිස්සු අපේ සමාජයේ ලෝකේ ඉන්නවා. බාර මුදලාලිලා, කොඩු මුදලාලිලා, සමහරක් විට පාසල් යන දරුවෝ ඉලක්ක කරගෙන විවිධ මත්ද්‍රව්‍ය වලට ඒ පුංචි දරුවෝ හුරු කරන්න පුරුදු වෙන්න උනන්දු කරවලා
තරුණ සමාජයේ මත්වෙච්ච සමාජය බවට පරිවර්තනය කරන්න කටයුතු කරලා හොර රහසේ ඒවට උදව් කරලා මත්වෙච්ච සමාජය බිහි කරලා මිනිස්සු මත් වෙලා ඉන්නවා දැකලා ඒ මත කාල යැපෙන යක්කුවාගේ මිනිස්සු ඉන්නවා බලන්න තැබෑරුමක් දේශ බලනකොට අපට හොඳටම පැහැදිලි සමහර විට දරු පැටවුන්ට කණ්ඩ දෙන්න තියෙන මුදල් වලින් සමහරක් විට දෙමව්පියන් අමාරුවෙන් උපයා සපයා ගන්න ධනෙ හොරකම් කරගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර නඩත්තු කරගන්න තියෙන මුදල් වලින් බොහෝ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා ඒ මත්ද්‍රව්‍ය සමාජයේ ව්‍යාප්ත වෙන තරමට රටවැසියා මත් වෙන තරමට ඒ මත අනුභව කරන යක්ෂයන් වැනි මිනිසුන් බල සම්පන්න වෙනවා ඒවයි අයිතිකාරයතු කොච්චර බල සම්පන්නද ඒ අය භාවිතා කරන වාහන ඒ අයට තිබෙන වත්කම් ඉඩකඩම් ගෙවල් දොරවල් මේව පිළිබඳව කල්පනා කළාම මහා පුදුම බලයක් ගොඩනගාගෙන තියෙනවා ඒ බලය ගොඩනගාගෙන තියෙන වෙන කිසිම ක්‍රමයකින් නෙවෙයි රටවැසියා බොහෝ පිරිසක් මත් කරලා ඒ මත අනුභව කිරීමෙන් හරියට අර පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයා වගේ සමාජයේ මත් වෙන තරමට ඔවුන් බල සම්පන්නයි ඔවුන් බල සම්පන්න වෙනවා කියන්නේ අධර්මයේ බල සම්පන්න වෙනවා කියන එකයි ධර්මයේ දුර්වල වෙනවා ඒ වගේම තමයි මෝහය අනුභව කරලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා සමාජය තුල ජීවත් වෙන බාල තරුණ මහලු කොයි කවුරුත් අඥාන මට්ටමට ලක් කරලා ඔවුන්ගේ ප්‍රඥාව දුබල කරලා හොඳ නරක පිළිබඳව හිතන්න තියෙන අවස්ථාව නැති කරලා ආගමට දහමට යොමු වෙන්න තියෙන ඉඩකඩ අවහිර කරලා විවිධ මෝඩ අඥාන කටයුතු වල සමාජය හිර කරලා සමාජයේ මෝඩ වෙච්ච තැන සමාජයේ අඥාන වෙච්ච තැන ඒ අඥාන සමාජයේ විසින් සිදු කරන මෝඩකම් අනුභව කරලා යැපෙන ජීවත් වෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා බලන්න පරිගණක ක්‍රීඩා දුරකතන ක්‍රීඩා ඒවට දරුවෝ සමහර විට ඇබ්බැහි වෙලා පැය 7 8 එක දිගට වෙන වැඩ අත්හැරලා ඒ ක්‍රීඩාව තුළම යෙදී ඉන්නවා කියන්නේ ප්‍රඥාව නැති කරලා මෝඩකම ඉස්මතු කරලා කියන එකයි ගෙදරට එන ඥාතියාට නැන්දට මාමට කතා කරන්නවත් යාගන්න බැරි මට්ටමකට ඔවුන් ඒ ක්‍රීඩාව තුළම හිර කරලා තියන්න තරම් ප්‍රඥාව දුර්වර කරලා මෝඩකම ඉස්මතු කරපු සමහර මිනිස් අපේ සමාජයේ බොහොම බල සම්පන්නව වැජබෙනවා මේ විදියට අඥානකම සමාජයේ පෝෂණය කරන විවිධ දේවල් වලට යොමු කරලා මිනිසුන්ගේ ප්‍රඥාවට පහර දීලා මෝඩකම ඉස්මතු කරන ඒ පිරිස ඒ මෝඩකම අනුභව කරලා ජීවත් වෙනවා යැපෙනවා බල සම්පන්න වෙනවා බලන්න පින්වත්නි සමහර ටෙලි නාට්‍ය චිත්‍රපටි මිනිස්සු වැඩිපුරම ඒ ටෙලි නාට්‍ය බලන්ඩ චිත්‍රපටි බලන්ඩ යොමු කරවල ඒවා බලන කාල සීමාව තුල සමහර විට එක වෙළඳ දැන්වීමකට තප්පර 30කට මොනතරම් මුදලක් අය කරනවාද සමහරකට ලක්ෂ 8කට වැඩි එතකොට සමාජයේ මිනිස්සු අඥානය බවට පරිවර්තනය කරලා මෝඩය බවට පරිවර්තනය කරලා බල සම්පන්න වෙච්ච හම්බ කරගත්ත යැපෙන ජීවත් වන මිනිස්සු අපේ සමාජයේ ගොඩක් ඉන්නවා එතකොට මේ කාරණාත් එක්ක අපි තේරුම් ගත යුතු
වටිනාම පැහැදිලි කිරීම තමයි අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච ක්‍රෝධය අනුභව කරලා යැපෙන යක්ෂයා වගේ යක්ෂ ගති තියෙන මිනිස්සු අපේ සමාජයේ සිටින බව අමතක නොකළ යුතුයි. ඒ මිනිසුන්ට ඕන කරන ආහාර ටික තමන් විසින් සපයනකොට මොකද වෙන්නේ? තමන් වෙනසෙනවා, ඒ අය වැජබෙනවා. මේ ලෝකෙට වෙලා තියෙන අද ඒකයි. මේ ලෝකයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙපදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක් බොහෝ පිරිසක් අනිකුත් පිරිසේ රාගය, ద్వේෂය, මදය, මෝහය අවසන්ව වැඩ කටයුතු කරනවා. සමාජයේ රාගය, ద్వේෂය, මදය, මෝහය ඇවිස්සෙන තරමට ඔවුන්ට ධනය ලැබෙනවා, බලය ලැබෙනවා, ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි අධර්මය බලසම්පන්න වෙලා තියෙන්නේ. අපි හැම කෙනෙක්ම බුද්ධිමත් විය යුතුයි. ජාතිය කුමක් වුණත්, ආගම කුමක් වුණත්, වර්ගය කුලය කුමක් වුණත්, මනස උසස් කරන්න පුළුවන් භවයක උපන්න මිනිසුන් හැටියට, මනුෂ්‍ය වර්ගය හැටියට අපි වහාම අපේ සිත් පාලනය කර ගැනීමේ කටයුත්තෙහි යෙදිය යුතුමයි. රටවැසියා, ලෝවැසියා තමන් තමන්ගේ හිත පාලනය කරන තැනට එන්නේ නැති වුණොත් අධර්මයේ බලවත් වෙච්ච ලෝකයක් බවට පත් වෙලා මේ ලෝකයේ විනාශ වෙලාම යනවා. ඒ නිසා අපි කවුරුත් එකට එකතු විය යුතුයි අධර්මයේ පරාජයට පත් කරන්න. ඒ අධර්මයේ පරාජයට පත් කරන්න තියෙන එකම දේ තමයි සක්‍ර දේවේන්ද්‍රය අනුගමනය කරපු ක්‍රමය අනුගමනය කරන්න. පුංචි දරුවන්ගෙන් අපි ඉල්ලන්නේ, තරුණයන්ගෙන් ඉල්ලන්නේ, වැඩිහිටියන්ගෙන් ඉල්ලන්නේ, සියලු දෙනාගෙන්ම අපි ඉල්ලන්නේ මේ සූත්‍ර දේශනාව ඔස්සේ පැහැදිලි කරන මේ වටිනාම කාරණාව ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන තමන් තනියෙන් හිතන්ඩ මම මගේ රාගය අවුස්සගෙන ලක්ෂ ගණන් සමහරක් විට වියදම් කරලා මම රාගේ මත් වෙලා මම මොකටද මේ රාගේ කාලා ජීවත් වෙන යැපෙන යක්කුම්ව පෝෂණය කරන්නේ? ඒ නිසා අද පටන් රාගේ කාලා යැපෙන යක්ෂයන් වැනි මිනිසුන් බලසම්පන්න කරන්න, වර්ණවත් කරන්න මම රාගේ නැමැති ආහාරය නොදෙනවා කියන තැනට එන්න. ක්‍රෝධය පෝෂණය කරලා, ద్వේෂය පෝෂණය කරලා, ඒ ద్వේෂය අනුභව කරලා, ඒ ක්‍රෝධය අනුභව කරලා බලසම්පන්න වෙන මිනිස්සුන්ට ක්‍රෝධය නැමැති ආහාරය නොදෙන කෙනෙක් බවට පත් වෙන්න. කවුරු ඔබව කේන්ති ගස්සන්න ආවත් කේන්ති ගන්න එපා. අවසන්ෙම ඒ කේන්තිය බලාපොරොත්තු වෙන් ඒ කේන්තිය දෙන්න එපා. අපි හැමෝම බුද්ධිමත් විය යුතුයි. විවිධ පුද්ගලයන්ගේ වමනාවට අපි වෙනසෙන්න ඕන නැහැ. අපි සැනසෙන්න ඕන. ඒ සැනසීම ළඟා කර ගැනීම සඳහා මේ කාරණාව හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට මත්වීම අනුභව කරලා යැපෙන මිනිස්සුන්ව බලසම්පන්න කරන්න මත් වෙන්න හොඳ නැහැ. දරුවෝ හැටියට දරුවෝ හිතන්න ඕන. මම මේ මත් වෙලා මොකටද අධර්මය බලවත් කරන්නේ? සමහරකට මේ දක්වාම ඔබට ඔබේ ගමන හදාගන්න බැරි වෙන්න පුළුවන්. හිතන්නේ නැතුව මත් වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. සමහර විට හැමදාම මද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන්වත් හිතන්න අධර්මය බලසම්පන්න කිරීම සඳහා මම ඒ ආහාරය ඔවුන්ට දෙන්නේ නැහැ. වර්ජනය කරන්න, නවත්තන්න. මත භාවිතා කරලා සමාජ මිනිස්සු මත් කරලා ඒ මත කාලේ යැපෙන යක්ෂයෝ අතුරුදහන් කරවන්න, දුර්වල කරවන්න අපි මත් නොවි ඉඳින්න උනන්දු වෙන්න ඕන. ඊට පස්සේ අපිව මෝඩය බවට පරිවර්තනය කරලා ඒ මෝඩකමට ලක් කරලා ඒ මෝඩකම අනුභව කරලා යැපෙන මිනිස්සුන්ට ඒ ආහාරය නොදී ඉන්න උනන්දු වෙන්න ඕන. මෙන්න මේ කාරණා පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නවා නම් හරියට රටවැසියා, ලෝවැසියා,
අවුරුද්දක් හරියටම මේ ප්‍රතිපත්තිය රැකගත්තොත් සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය සිද්ධ කළොත් අධර්මය දුර්වල කරලා නැති කරලා ධර්මයට ඉඩ දෙන්නට පුළුවන්කම ලැබෙයි. තමන් තමන්ගේ කාර්යභාරය සම්පූර්ණ කරන්න. මම මේ කියන කාරණාව තේරුම් අරගෙන අධර්මයට ආහාර ලබා දෙන කෙනෙක් නොවි ධර්මයේ පෝෂණය කරන තැනට එනවා කියන තැන හිටගන්න. තම තමන් අධර්මයට බලය සපයන්න එපා. රාග ద్వේෂ මද මොහ අවුස්සල හම්බ කරන පිරිසට බලය ලබා දෙන්න එපා. ඔබ ඔබේ සිත පාලනය කරගන්න උනන්දු වෙන්න. අපට සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම මේ සූත්‍රය හරහා දකින්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් මේ ධර්ම දේශනාව ඔස්සේ තිබෙන කාරණා ජීවිතයට එකතු කරගෙන අපේ ගමන නිවැරදි තැනකට නිවැරදි පැත්තකට හරවා ගැනීමටයි අපි උනන්දු විය යුත්තේ උත්සාහවත් විය යුත්තේ. බලන්න පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච ක්‍රෝධය අනුභව කරලා යැපෙන යක්ෂයාව දුර්වල කරන්න බල රහිත කරන්න අතුරුදහන් කරන්න සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත උපක්‍රමය. සක්‍ර දේවේන්ද්‍රයා කරුණාවෙන් මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කළා. සක්‍ර දේවේන්ද්‍රයා එතනට එනකන් අනෙකුත් දෙවිවරු මොකද කරලා තියෙන්නේ? මේ යක්ෂයාව පිළිකුල් කර කර මේ යක්ෂයාගේ වර්ණයට පිළිකුල් කර කර මේ යක්ෂයාට දොස් පවරමින් යක්ෂයාට බැනවදිමින් යක්ෂයාව පෝෂණය කරපු එකයි කළේ. හරියට අපි හැමෝම අර යක්ෂයාට ඕන දේ ලබා දෙන දෙවිවරු ටික වගේ කරලා තියෙන මෙච්චර කාලයක් අධර්මයේ බල සම්පන්න කරලා. ඒ නිසා ජාති ආගම් කුලමල භේදයකින් තොරව දැන් පටන් ගන්නට කාලයයි. සක්‍ර දේවේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගය කවුරුත් ගන්න උනන්දු වෙන්න. අදිෂ්ඨානයක් ඇති කරගන්න. සක්‍ර දේවේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගය ඔබට ගන්න පුළුවන් නම් අපට මේ සමාජය පින්වත් කරන්න, ගුණවත් කරන්න, සාර්ථක තත්වයකට පත් කරවන්න, ගැටලු අරබුද නැති කරගන්න අපට එය මහෝපකාරී වෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවෙන් අපේ ජීවිතයට ගත හැකි වටිනා ආදර්ශයන් එකතු කරගන්න උනන්දු වෙන්න මේ උතුම් දේශනාව හේතු වාසනා වේවා. සක්‍ර දේවේන්ද්‍රයා දෙවිවරුන්ට මතක් කරනවා මේ ද්වේෂය තරහව ක්‍රෝධය මතු කර ගැනීමෙන් සිදුවන හානිය. තමන් මේ යක්ෂයාව පාලනය කළේ යක්ෂයාව පරාජයට පත් කළේ කරුණාව මෛත්‍රිය මූලික කරගෙන. ඒ නිසා අධර්මයට බරව කටයුතු කරන රාගය ද්වේෂය මදය මෝහය අනුභව කරලා යැපෙන උදවිය බලසම්පන්න කිරීමේ වැඩපිළිවෙලින් ඔබ විශ්‍රාමයන්ද. දැන් තමන් ආරක්ෂා වෙන්න තමන්ගේ ආධ්‍යාත්මික ගමන සුවපත් කර ගැනීමේ කාර්යෙහි යෙදෙන්න උනන්දු වෙන්න. රාගය අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න, ක්‍රෝධය පෝෂණය කරලා ක්‍රෝධය අනුභව කරලා බලසම්පන්න වන යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න, සමාජයේ මත් කරලා මත අනුභව කරලා බලසම්පන්න වෙච්ච යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න, මිනිස්සුන්ගේ ප්‍රඥාව නැති කරලා අඥානකම ඉස්මතු කරලා මෝඩකම වර්ධනය කරලා ඒ මෝඩකම අනුභව කරලා බලසම්පන්න වෙච්ච යක්කුවාගේ මිනිස්සුන්ව දුර්වල කරන්න දරුවන්ට තරුණයන්ට වැඩිහිටියන්ට ජාති ආගම් කුලමල භේදයකින් තොරව රටවැසියාට ලෝවැසියාට ඒ අධර්මයේ දුර්වල කිරීමේ කාර්යෙහි යෙදෙන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ උතුම් දන් දෙසුමේ ආනිසංසෙන් මෙලොව සුව සලස ගන්න, පරලොව සුව සලස ගන්න, සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වේවා, වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා පවත් වී වදාළ මහ සංගරුවනට ජාතික වීරයන්ට යුද බිමේදී මියගිය වීරෝධාර රණවීරවන්ට සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස වෙතොත් ඒ හැමෝටම පරලොව සුවපත් භාවයේ පිණිස උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා කවුරුත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඒ වගේම සම්මියා දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන්ව විශේෂයෙන් මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ඔබව අපව නිරතුරුවම රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසිලෝවැසි සීලු දෙනාටම නිදුක් බව නිරෝගී බව කායික මානසික සුවපත් භාවයේ සලසා දිත්වා දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන් වූ උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙන්න මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානි සංසයන්ගේ බලයෙන් කාටත් සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.